ආයුබෝවන් තෙරුවන් සරණයි ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පිහිටි එළමල්දෙනිය රජමහා විහාරස්ථානය වැඳපුදා ගන්න තමයි අපි මේ ගමන් කරන්නේ කොටපොළ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ සැතපුම් තුනක් පමණ ගිය විට එළමල්දෙනිය හන්දියෙන් දකුණට හැරිලා එළමල්දෙනිය පන්සල පාරේ තවත් සැතපුම් දෙකක් පමණ ගමන් කළ විට එළමල්දෙනිය රජමහා විහාරස්ථානය මුණ ගැහිනවා ජනප්‍රවාදයට අනුව සද්ධාතිස්ස මහරජතුමන් විසින් ක්‍රිස්තු පූර්ව 137ත් 119ත් අතර කාලය තුල මෙම විහාරස්ථානය ඉදි කරලා තියෙනවා ආවාසගෙයි සිට සැතපුම් කාලක් පමණ කන්ද බැස අලංකාර දියපහරක් පසුකර නැවත සැතපුම් කාලක් පමණ පඩිපෙළක් ඔස්සේ කන්ද තරණය කිරීමෙන් ලෙන් විහාරයට ළඟා වෙන්න පුළුවන්. එතැන් සිට තවත් මීටර 300ක් පමණ දුරින් දාගැබ් වහන්සේ පිහිටා තිබෙනවා. ලින් විහාරයේ සැතපෙන පිළිමයක් හා හිඳි පිළිමයක්ද කතරගම හා විෂ්ණුදේව ප්‍රතිමාද දක්නට ලැබෙනවා. ලින් විත්තිවල නුවර යුගයේ ලක්ෂණ සහිත සිතුවම් තිබුණත් ඒවා ඒතරම් පැරණි නොවන බවට බැලූ බැල්මට සාක්ෂි තියෙනවා. මෙම ලෙනට පහලින් නැති කුඩා ප්‍රමාණයේ ලෙන් දෙකක දේව ප්‍රතිමා තැන්පත් කරලා තියෙනවා. මෙහි ඇති ලෙන් විහාරය මෙන්ම ආවාසගේද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්මාරක වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියායේ සංචාරය කරන ඔබටත් මෙම එළමල්දෙනිය රජමහා විහාරස්ථානයට පැමිණිලා මෙම ඓතිහාසික පසුබිම මෙම දේවාල පරිසරය දැක බලා ගන්න වැඳ පුදා ගන්න කියලා අපි ආරාධනා කරනවා.